මාසේ 14 වෙනිදා සවස් භාගයේ තමයි මේ රවිගේ මාරුව සිද්ධ වෙන්නේ. ඒතර තාන්නේ අපි බැලිය යුතුයි මේ රවිගේ මාරුවත් සිද්ධ වෙනවත් එක්කම රාත්‍රියේ සිද්ධ වෙනවා සිකුරු සහ බුධ අතර ග්‍රහ යුද්ධයක්. එතකොට බුධයි සිකුරුයි අතර ග්‍රහ යුද්ධයේදී බුධ පරාජය වෙලා සිකුරු එතන ජයග්‍රහණය කරන. ඒතර මේ 14 වෙනිදා තමයි මේ සියලුම සංසිද්ධීන් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ස්වභාවික විපත් බහුල කිරීමේ ඉඩකඩ මෙන්න මේ රවිගේ ග්‍රහ මාරුවත් එක්ක ඇතිවීමේ ඉඩකඩ තිබෙන නිසා දැන් පේන වැති තාන්නයට දයසන කාලේ කුඩා කුෂ්ණාදීක බව තියෙනවා. සමහරවිට වර්ෂාව වැස්සත් අපට ඇඟට දැනෙන්නේ පුදුමාකාර මේ දාහය ගතිය නැත්නම් රස්නෙ ගතිය. ඉතින් මෙන්න මේ තත්වයන් එක්ක විශේෂයෙන් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව යම් යම් පීඩා කරදර වගේම මේ භූගත පොළොව යට තිබෙනා වූ පතල් ආශ්‍රිතව යම් යම් අහිතකරතා සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි මේ බුධ මේ ග්‍රහ මාරු ගිය අවුරුද්දේ ගත්තත් සෑම ග්‍රහ යුද්ධකදීම පරාජය වීම තමයි ඇති උනේ. ඒතර මෙන්න මෙතෙන්දී මේ කුඩා දරුවන් පිළිබඳව වැඩිහිටියාදීන් වැඩිපුර අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. නොසලකිලිමත් භාවය, ඒ වගේම තමයි සමහරට ගේ අසල තියෙනා වූ ලිං වැව් පොකුණු පිළිබඳව අවධානය යොමු කිරීම, ඒ වගේම අධ්‍යාපන ලැබන වයසේ සිටින දරුවන් පසුගිය දින කිහිපය තුරත් නොයෙකුත් අනතුරු වලට ලක්වීම අපට අසන්න දක්නට ලැබුණා. ඒ අයගේ අර මං කියන්නේ දුරදක්නා නුවණ යටපත් වීම ඊතරම් හිතකරතාවයක් නෙමෙයි ගෙන දෙන. ඒ වගේම තමයි මේ රාජ්‍යකාරක රවි කියන්නේ මේ තාන්නය ග්‍රහලෝවේ රජ්ජුරු. එතන මේ රජ්ජුරු එන්නේ මෙතුමන් කිව්ව ආකාරයට සිකුරුටයි තේ ගෙදරකට. එතකොට සිකුරු කියන්නේ ග්‍රහලෝවේ මනමාලිය. තාන්නය වගේ බොහොම සුරූපිනියගේ නිවසට තමයි මේ රවි සම්ප්‍රාප්තිය වෙන්නේ. එතකොට සිකුරුත් එනවා මේ මාසේ 19 වෙනිදා මේ වෘෂභ රාශියට. එතකොට මෙන්න මෙවැනි තත්වයන් තුල බොහෝ විට අර බුද්ධියට වඩා හැඟීම් ආදියට මුල් තැන දීලා කරන කටයුතු නිසාවෙන් හදවත් කම්පා කරන සිදුවීම් අසන්නට දක්නට ලැබෙන නිසා පොදුවේ සෑම දිනම විශේෂයෙන්ම යම් කිසි තීන්දුවක් තීරණයක් ගනිද්දී පුළුවන්තරම් බුද්ධිමත්ව දෙතුන් පාරක් හිතලා බලලා ගන්න පුළුවන් වුණොත් මෙන්න මේ ග්‍රහ මාරුවේ තුලින් තිබෙනා වහිතකරතා මගහරව ගන්න පුළුවන් තාන්නේ.